මගේ ප්‍රමාන්ත අම්මේ තාත්තේ පුතේදුවේ ෆාරාවුගේ දේශයෙන් නික්ම ආපු ඊශ්‍රායල් ජනතාවට මුහුණ දෙන්නට සිදුණු අභියෝග එමටයි. ඔවුන්ට රතු මුහුදෙන් එතරවන්නට සිද්ධ වුණා. ආහාර ගෙනාපු ටික ඔක්කොම ඉවර වුණා. බඩගින්න ඉවස ගන්න බැරුව හිටියා. මෙන්න අහසින් මන්නා ඔවුන්ට ලැබුණා. ගෙනාපු වතුර ටික ඉවර වුණා. පිපාසයෙන් දිව ගිලෙන්නට ගියා. මිය යන්නට පවා ඔවුන් පත් වුණා. මෙන්න කරදිය මිරදිය බවටත් ගල් කුල පලාගෙන වතුර ගලාගෙන එන තත්ත්වයකනොත් ඇති වුණා. මේ සිද්ධි ටික විතරක් නෙමෙයි, ඔවුන්ට සිද්ධ වුණා මේ යන මාර්ගයේ ඔවුන්ට මුණ ගැහුණු විවිධ ජාතීන් සමග සටන් කරලා යුද්ධ කරලා ඉස්සරහට යන්නට. ඒ ඇතිවෙච්ච සටන් අතරින් අමලෙක් වරුන් සමග ඇතිවෙච්ච සටන යුද්ධය හරි වැදගත්. ඔබ කියවන්න නික්ම යාම පොතේ 17 වන පරිච්ඡේදයේ 8 වන වගන්තියේ සිට 16 වෙනි වගන්තිය දක්වා වූ කොටස. මෙන්න අමලෙක් වරුන් එක්ක යුද්ධ කරන්නට සිදු වූ විටදී මෝසෙස් ඔහුගේ සහායක ජොෂුවට කියන ජොෂුවේ, අපේ මේ ඊශ්‍රායල් ජනතාව අතර හොඳ පිරිසක් තෝරගෙන ඔබ අමලෙක් වරුන් එක්ක සටනට යන්න. එහෙම කියන මෝසෙස් ඔහු සටනට යන්නේ, ඒ වෙනුවට ඔහු කඳු මුදුනකට යනවා ආරොන් සහ හූර් සමග. ඔහු මොනවද කළයි කියන්නේ? දෑත ඔසවාගෙන සිටියලු ජොෂුවේ අමලෙක් වරුන් සමග සටන් කරනකොට. මෝසෙස් දෑත ඔසවාගෙන ඉන්න තාක්කල් ඊශ්‍රායල් ජනතාවට ජයග්‍රහණය ලැබුණා. මෝසෙස් අත පහළ දැමූ සැනින් අපිට උනත් එක දිගට අත ඔසවගෙන ඉන්න බෑනේ. අත පහළ දැමූ සැනින් මෙන්න අමලෙක් වරුන් සටන යුද්ධය ජය ගන්නට පටන් ගත්තා. මෙතන නැවතිලා මේ කොටස අපි මෙනෙහි කරමු. පළවෙනි කාරණාව, මෝසෙස් කියනවා ජොෂුවේ ඔබ යන්න යුද්ධයට මම කඳු මුදුනට යන්නම්. මොකටද ගියේ ඔහු? දෙවියන් වහන්සේට කනලව් කරන්නට. මෝසෙස් ඊශ්‍රායලීය ජනතාවගේ ඒ බලය ගැන විතරක් නෙමෙයි විශ්වාසය කරේ, ඒ මත විතරක් නෙමෙයි ඔහු පිහිටා සිටියේ, ඔවීට වැඩිය දෙවියන් වහන්සේගේ බලය ගැන විශ්වාස කළා. මේ යුද්ධයෙන් දිනන්නට අපිට හයි හත්තිය තියෙන මිනිස්සු හිටියට මදි, අපිට යුද ආයුධ තිබුණට මදි, දෙවියන් වහන්සේගෙන් ඉහලින් ගලන බලය අපිට අවශ්‍යයි. ඒ නිසයි ජොෂුවේව යුද්ධයට ඇරලා මෝසෙස් කඳු මුදුනට නගින්නේ. අපි ජීවිත යුද්ධය ජයගන්නට ඔය මෝසෙස් කරපු දේ කරනවද? අපේ ජීවිත ප්‍රශ්න අභියෝග ජයගන්නට මෝසෙස් කරපු දේ කරනවද? අද බොහෝ විට අපි විශ්වාස කරන්නේ, අපි පිහිටා සිටින්නේ අපි තුල තියෙන බලය ගැන විතරයි. මම ඉගෙනගෙන තියෙනවා, මට හොඳ රස්සාවක් තියෙනවා, මට සල්ලි භාගි තියෙනවා, මට දේශපාලන බලය තියෙනවා, මට හැමෝම ගරු කරනවා, එනිසා මං කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. මේ මං තනාගත්ත මාතුල තිබෙනවයි කියන ඒ බලය ගැන විශ්වාස කරමින් අපි යුද්ධවලට යනවා, ජීවිත අරගලයට මුහුණ දෙනවා. හැබැයි එහෙම ගියාම කඩම් වැටිලා එරෙන අවස්ථාවල් අනන්තවත් තියෙනවා. මං ඔබට කියනවා, ජීවිත යුද්ධය ජය ගන්නට නම්, ජීවිත අරගලය ජය ගන්නට නම් ජොෂුවේ ඒ තමුන්ගේ මිනිස් බලයත් එක්ක යුද්ධයට ගියා වගේ ඔබේ තිබෙන ශක්තියෙන් ගැනත් විශ්වාස කරන්න, ඔබට කරන්න පුළුවන් දේවල් ගැනත් විශ්වාස කරන්න, ඔබේ හැකියාවන් ගැනත් විශ්වාස කරන්න. ඒක වැදගත්. ඒ විතරක්මදී මෝසෙස් කළා වගේ ඒ දෙවියන් වහන්සේ වෙතටත් ඔබේ දැස් ඔසවන්න, දෙවියන් වහන්සේ වෙතටත් ඔබේ හදවත ඔසවන්න. දෙවියන් වහන්සේගේ බලයයි ඔබේ හැකියාවයි එකතු වන තැන, දෙවියන් වහන්සේගේ ශක්තියයි ඔබට කරන්න පුළුවන් දෙයයි එකතු වන විට ඔබට ඕනෑම ජීවිත ප්‍රශ්නයක් ජය ගන්නට පුළුවන්කම ලැබෙනවා, හයි හත්තිය ලැබෙනවා. අනිත් කාරණාව බලන්න මේ කියවලා. මෝසෙස් අත ඔසවගෙන ඉන්නකොට ජයග්‍රහණය ලැබුවා, අත පහළට දාපුවම පරාජය ලැබුවා. එතකොට මොනවද උනායි කියන්නේ? අර මෝසෙස් එක්ක කන්දට නැග්ග ආරොන් සහ හූර්
එක පැත්තකින් ආරෝන් මෝසෙස්ගේ එක අතක්, හූර් අනෙක් පැත්තෙන් මෝසෙස්ගේ අනෙක් අත ඔසවනවා. ඉර බහිනකම් ඔවුන් දෙදෙනා මෝසෙස්ට හයියක් වෙලා මෝසෙස්ගේ අත් දෙක ඔසවාගෙන හිටියා. ඒ නිසා අවසානයේදී ජයග්‍රහණය ලැබුවයි කියනවා. මම දකින්නේ මෙතන සාංගිකත්වය, සාංගික යාඥාව. සාංගික යාඥාව තුළ, සාංගිකත්වය තුළ අපිට ජීවිතයේ ගොඩාක් දේවල් ජය ගන්න පුළුවන් කියන පණිවුඩයයි. පවුලක් හැටියට ඔබ යාඥා කරනවද? පවුලක් හැටියට ඔබේ ජීවිත ප්‍රශ්න වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත් වෙනවද? ඔබේ සහෝදර සහෝදරියන් සමග, ඔබේ මිත්‍රයින් සමග, ඔබේ සභාවේ අය සමග ඔබට ඔබ එකට එකතු වෙලා දෙවියන්ට කනලව් කරනවද? ඒ කනලව්ව තියෙන තැන, සාංගික යාඥාව තියෙන තැන ඔබ හැමදාම ජීවිතය ජය ගන්නවා. සුදු පියාණනි, ජීවිත අරගලයේදී අපි වහන්සේ දෙස බලන්නම්, ඔබහන්සේට මොරගසන්නම්. අපේ හැකියාවන් දුන්නු ඔබහන්සේ ඒ හැකියාවන් අපට යොදා ගන්නටද, ඔබහන්සේගේ බලය තුළ ජීවිතය ජය ගන්නටද අවසි වරම් ලබා දුන්නේ මැනවේ. ආමෙන්. This be it. Thank you.